අයිබෝන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රතිසමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරේ සිංහ මම කුෂානි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත ශුද්‍ර මූල්‍ය ආයතන වලට නව නීති දින දෙකකදී පොළොන්නරුවේ 100කට වැඩි ව්‍යාපෘති ජනතා අයිතියට රෝගීන්ට එරෙහි වෛද්‍ය සංගමය මේ වෛද්‍ය වර්ජනය නිසා දුක් විඳින්නේ මවුන්ට් එලිසබෙත් බොස්ටන් න ලෝකේ තියෙන හොඳම හොස්පිටල් වලට යන අය නෙමෙයි මේ පාදිනියට මොළය මාරුවන් ශුද්‍ර මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නව නීතිගෙන එන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. දෙදස් දහතේ ජූනි මාසේ 30වැනිදා විට මාස 3ක හිඟනාය මුදල් ඇති ශූද්‍ර ණය උගුලට 80 වූ කාන්තාවන් 75,000කට ඊයේ සිට ඒ ණය සියල්ල කපා හරමින් සහන ලබා දෙන්නට රජය තීරණය කළා තියෙනවා. රුපියල් ලක්ෂයක් හෝ ලක්ෂයට අඩු ප්‍රමාණයක් ගත්ත සියලු දෙනාගේම ණය රජය විසින් වසර 5ක් ඇතුළත කොටස් වශයෙන් ඒ සමාගම් වලට ගෙවන්නට අපි තීන්දුව කරා. නියඟේ බලපෑ ප්‍රදේශවල දිස්ත්‍රික් ලේකම්වරුන්ට හරහා තහවුරු කරලා ඒ ණය කපා හැරීමට අපි කම්පැනි වලට දැනුම් දෙනවා. මයික්‍රෝ ෆිනෑන්ස් සහ ෆිනෑන්ස් කම්පැනි එක්ක සාකච්ඡා කරලා එකඟතාවයක් ඇති කරගත්තා. මින් ඉදිරියට ශූද්‍ර ණය ලබාදීමේදී වාර්ෂික පොලිය 135%කට සීමා කරනවා. ඒක අපි දැන්දමත් විශේෂ කමිටුවක් පත් කරලා තියෙනවා. ඉදිරියේදී මේ වගේ ණය උගුල් වලට අසු නොවන ආකාරයට මේ ආයතන කටයුතු කිරීම සඳහා අලුත් නීති රීති සම්බාධනය කරනවා. පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ වැටුප් වැඩි කිරීමේ සූදානමක් පවතින්නේ ද යන්න මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. අපිට තාම කැබිනට් එකටවත් එහෙම එකක් ආවේ නෑ. අධිකරණය ඇත්ත වශයෙන්ම මේ අයට ඒ ලැබිය යුතු හිමිවිය යුතු ඒ වැටුප් වර්ධනය අපි ලබා දුන්නා. ඒක ඇත්ත. නමුත් ඒක වැඩි උනායි පලියට අපි වැඩි කරනවායි කියලා දැන් තීන්දුවක් අරගෙන 2006දී එහෙම තීන්දුවක් තිබුණා. නමුත් ඒ තීන්දුව තිබුණ පලියට අපි මේ වෙලාවේ මම නම් පෞද්ගලිකව කාගේවත් පලි වැඩි කරනවාට මේ වෙලාවේ විරුද්ධයි. රුපියල් කෝටි 6000ක වේදමින් ක්‍රියාත්මක පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියේ සංවර්ධන වැඩසටහන් 60කට ආසන්න ප්‍රමාණයක් අද දිනේද ජනගත කෙරුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මූලිකත්වයෙන් පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන සංග්‍රාමය ක්‍රියාත්මක වනවා. ඒ යටතේ දින 3ක් තුල ව්‍යාපෘති 180ක් ජනතා ඇතුළත පත් කිරීම අපේක්ෂාවයි. ඓතිහාසික රජරට පුරවරයට සෞභාග්‍ය කැඳවීම තමයි පිබිදෙන පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අද උදෑසන සිට ව්‍යාපෘති රැසක් ජනතා ඉදිරිපත් කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකාවේ අපේ දේශීය ආහාර සංස්කෘතියත් එක්ක සමීප සම්බන්ධතාවයක් තිබෙන ප්‍රදේශයක් තමයි ඓතිහාසික රජරට පුරවරය කියලා කියන්නේ. ඉතින් අද සිට ඔබට අවස්ථාව තිබෙනවා පොළොන්නරුව මේ මනම්පිටිය ප්‍රදේශයට ආවතින් මේ දේශීය ආහාර වේලක රසය විඳින්න. ඒ මේ පිබිදෙන පොළොන්නරුව වැඩසටහනට සමගාමී විවෘත කෙරුණු මනම්පිටිය මහවැලි හෙළබුජුන් හලහරහා. අපි දන්නවා ලෝකේ පරිවර්තනයත් එක්ක අපේකම අපේ දේ රැගෙන ඉස්සරහට යන්න ඕන ප්‍රවණතාවයක් නිර්මාණය කළ යුතු සමයකයි අපි ඉන්නේ. ඒ නිසා මෙවැනි ව්‍යාපෘතීන් සැබවින්ම අනාගතයට ආයෝජනයක්. ගරු ජනාධිපතිතුමනි, මම විශ්වාස කරනවා අද ඔබතුමාට හිත යටින් ඉතාම හොඳ සන්තෝෂයක් ඇති වෙනවා ඇති. මේ ජනතාව ඔබතුමා ගැන 89 ඉඳලා විශ්වාසය තියපු ජනතාවට අද හිතේ හැටියට කළගුණ සලකන්නට පුළුවන් වෙච්ච එක ගැන. ඉතිහාසයේ අපි දැක්ක කටවුට් පෝස්ටර් ප්‍රචාරය නැතුව මේ කරගෙන යන වැඩකටයුතු දිහා දැක්කහම සමහර වෙලාවට පොළොන්නරුවේ වෙන දේ අද අනුරාධපුරයේ උදවිය දන්නේ නැති තත්ත්වයකට පත් වෙලා තියෙනවා. බැලිකන්ද පළුදෙනිය සුගලා දේවි ප්‍රාථමික විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතිටපත් කිරීම පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට අයත්. එය සිසු අයිතිටපත් කළේ දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
කළුගල් සමඟ පොරබදින අපේ ආදරණීය දෙමාපියන් දහසක් බලාපොරොත්තු මල්පල ගන්වමින් මෙවන් පන්තිකාමර ගොඩනැගිල්ලක් අපට ලබා දුන් ගරු ජනාධිපතිතුමාට හා රජයට අප ස්තුතිවන්ත වෙන්න ඕන. ජන ජීවිතයට බැඳුණු සියලු වැදගත් ශ්‍රේෂ්ඨ වෙනුවෙන් පිබිදේව පොළොන්නරුව වැඩපිළිවෙල තුළ අතිවිශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් ලබා දීලා ඒ ව්‍යාපෘති ඊයේත් අදත් හෙටත් ජනතා අයිතියට පැවරේ. අපි මේ සියල්ල කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන්. පොළොන්නරුව අති දුෂ්කර ප්‍රදේශයක් වුණත් අද වෙනකොට අපට ලොකු වෙනසක් දැනෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුව කියන ව්‍යාකෘතිය තුලින් රුපියල් මිලියන 36.47ක වියදමින් දෙබුලා කළ මගුල් දමන මහාවිද්‍යාලයේ ඉදිකෙරුණු නව තාක්ෂණ පීඨයද සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය එස්.බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා යන බහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් විදුහල්පති පූජ්‍ය මාපිට චන්ද්‍රවිමල ස්වාමින් වහන්සේ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ප්‍රශ්න රාජ්‍යයක් අවසන් කිරීම සඳහා මේ අවුරුදු තුන තුළ ලොකු වෙනසක් මේ රටේ ඇති කරලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා මුළු රටම සමග කරලා ලෝකෙම එකතු කරන්න පුළුවන් හැකියාවක් වෙච්චි ජනාධිපතිවරයෙක් කියන එක මම මතක් කරනවා. සෙවන පිටිය මහජන බැංකුවේ ස්වයං බැංකු සේවා ඒකකයේ විරුද්ධ කෙරුණේ අමාත්‍ය ගාමිණී චවික්‍රම පෙරේරා, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් සෙනවිරත්න, රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති විවෘත කිරීමේ උත්සවවලදී මැතිමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පළ කළා. මම හිතන මට යන්න බෑ ජනාධිපතිතුමා යන රේස් එක. එතුමා උදේ 6:00 මාරේ ඉඳන් ව්‍යාපෘති ගණනාවක් විවෘත කරමින් යනවා. මමත් සම්බන්ධ වුණේ 8:00 මාරට. එතුමා අපි දැක්කා ජලාශයේ මොරගහ කඳ ජලාශය විවෘත කරද්දිත් මැතිමතිවරුන් පීතිකාවට එනකොට එතුමා විවෘත කිරීම 5-6ක් විතර කරලා ඉවර වෙලා තමයි 6 විතර පටන් ගත්තේ. උඩත් හිතනවා එතුමා අපිටදී බාලද කියලා සමහරලාට වයස අවුරුදු 20ක් විතර වෙලාද කියලා හිතෙනවා. මං ගම්පහ දිස්ත්‍රික්කේ මගේ දිස්ත්‍රික්කේ උත් විවිධ ජනාධිපතිවරු බිහි වුණා. හැබැයි ජනාධිපති පුටුවට ගියාම ගම අමතක වෙච්චි අය තමයි බොහෝමයක්ම හිටියේ. ආපු පඩිය මතක නැහැ. රටේ ඉහළම පඩියට ගියාම අතිකර ජනාධිපතිතුමා පොළොන්නරුවට ආපුහම තාත්තා කෙනෙක් වගේ එතුමා ජනාධිපතිද කියලාවත් මතක නැහැ. ඒ තරම් ජනතාවත් එක්ක පොළොන්නරුවේ ජනතාවත් එක්ක සහෝදරයෙක් වගේ බොහොම ලෙංගතුව එකතු වෙලා ඉන්න අපිත් පුදුම වුණා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කය පිපිදෙමු පොළොන්නරුවෙන් පස්සේ අපිට මේකට කියන්න වෙන්නේ දිලිසෙන පොළොන්නරුව කියලා. මොකද පොළොන්නරුව මං හිතන්නේ ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලෙම ඉදිරියට මෙන දිස්ත්‍රික්කේ බවට දකින්න අපිත් ආසයි. පොළොන්නරුවේ ඉන්න මන්ත්‍රීවරු හැටියට මේ පක්ෂ ભેදයෙන් තොරව සියලු දෙනා මේ සංවර්ධනෙට එක්කහුව වෙනවා නම් තමයි ඇත්තටම රටක් වශයෙන් අපි ජයග්‍රහණය කරන්නේ. මෙච්චර සංවර්ධනයක් සිද්ධ වෙන අවස්ථාවකත් යම් යම් පිරිස් ඉන්නවා ජප කරනවා මන්ත්‍රයක් වගේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියලා. මේ මන්ත්‍රය ජප කරන්නේ කවුද, මොකටද, මොන හේතුවටද කියන එක අහන අයට යුතුකමක් තියෙනවා බුද්ධිමත්ව අහන්න. පිපිදෙමු පොළොන්නරුව වැඩසටහන පොළොන්නරුවේ ක්‍රියාත්මක වෙනවා වගේම ඊට සමගාමීව රට පුරාම එවැනි වැඩසටහන් මේ රජය දියත් කරනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට දිනේ වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇති අතර එය හුදෙක් දේශපාලන අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වර්ජනයක් බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. රෝගීන් පීඩාවට පත් කිරීම වෛද්‍යවරුන්ට සුදුසු කාර්යයක් නොවන බව ගිහි පැවිදි බොහෝ දෙනා කියා සිටිනවා. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අරමුණ ජනතාවට සේවය කිරීම නොව ජනතාව බිල්ලට ගැනීම බව ඔවුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට පැහැදිලි වන්නේ යැයි බොහෝ දෙනා පෙන්වා දෙනවා. ඔවුන්ගේ ඉල්ලීම් අතර පඩි සහ දීමනා වැඩිකර ගැනීම සහ වාහන තීරුබදු සහනය පමණක් නොව තම දරුවන්ට සුපිරි පාසල් ලබා ගැනීමද වනවා. ඔවුන් ඉල්ලා ඇත්තේ අනෙක් අයට පනවන බදු තමන්ට පැනවීමෙන් බලකින ලෙසයි. ඔවුන්ට සහන සැලසීමට සියලු බර දැරිය යුත්තේ සාමාන්‍ය ජනතාවයි. එහෙත් වර්ජනය කරමින් පීඩාවට පත් කරන්නේද එම ජනතාව වීම ඔවුන්ට සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබෙන බවයි බොහෝ දෙනා කියා සිටින්නේ. රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය එළඹෙන තුන්වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙමින් අසරණ රෝගීන් බිල්ලට ගනිමින් අසරණ කරන තත්ත්වය රටේ ජනතාව අනුමත කරන්නේ නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹුණාට ප්‍රශ්නයක් නැහැ. වෛද්‍යවරුන්ගේ තිබෙන යම්කිසි සාධාරණ ප්‍රශ්නයක්
වෙනුවෙන් අනවශ්‍ය විදිහට වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීම අපි අනුමත කරන්නේ නැහැ. අපෙන් අහන අපි මොනවද සිංගප්පූරු වෙළඳ ගිවිසුම් ගැන දන්නේ කියලා. අපි නම් කියන්නේ තියෙන එකම දෙයයි වෛද්‍ය සංගම් රණ්ඩු කරන්න ඕනේ මේ රටේ වෛද්‍ය අඩුපාඩු ගැන. රටේ වෛද්‍ය වෘත්තීය සම්බන්ධයෙන් තියෙන අඩුපාඩු සම්බන්ධයෙන් වෛද්‍යරු සටන් කරනවා නම් අපිත් රටේ නියෝජිතරයට රටේ දේශපාලන පැත්තකින් තියලා ගමේ තියෙන ස්පිරිතාලේ අඩුපාඩුවක් වෙනුවෙන් සටන් කරන ජනතාව සූදානම්. අහිංසක ලෙඩ්ඩු උගසට තබාගෙන මේ කරන පාවා දීම ගැන අපිට පුංචි කනගාටුවක් සහ කනසල්ලක් තියෙනවා. රාජපක්ෂ කණ්ඩායමෙන් නෝර මෙහෙම නැටුවේ නැහැ. වෘත්තීය සමිති නායකයන්ට අරලියගහ මන්දිරේ යනලා හොම්බට යනපු කාලයක් තිබුණා. අද මේ නිදහසත් එක්ක මේ කරන්නා වූ ජඩ ක්‍රියාමාර්ගය ගැන කනසල්ලක් තියෙනවා. අපි දැකලා තියෙනවා පාදිනී මහත්තයා රෝහල්වල ඇඳන් අඩුයි කියලා රණ්ඩු කරනවා. බෙහෙත් අඩුයි කියලා රණ්ඩු කරනවා. අන්න ඒකයි සටන් කරන්නේ. මේ දුප්පත් අහිංසක ගම්මානවල ඉන්න දොස්තරු වෙනුවෙන් සටන් කරනවා දැකලා තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා අපි කතා කරන්නේ එතනයි. දැන් මේ වෛද්‍ය වර්ජනය කරන එකේ කිසිම තේරුමක් නැහැනේ. මම වෛද්‍යවරුන්ගෙන් බැඳලා ඉන්නවා. අපේ රටේ හිටපු ජනාධිපතිතුමා කොන්දේ අමාරුවක් හැදුවම යන්නේ මවුන්ට් එලිසබෙත්. පාදනීය මහත්තයාට මොලේ කලදක් නැද්ද දෙයියනේ. මේ වෛද්‍ය වර්ජනය නිසා දුක් විඳින්නේ මවුන්ට් එලිසබෙත් බොස්ටන් න ලෝකේ තියෙන හොඳම හොස්පිටල් වලට යන අය නෙමෙයි. මේ පාදිනියට මොලේ අමාරුවක්ද? මේකෙන් දුක් විඳින්නේ හලාවත ත්‍රිකුණාමලයේ යාපනයේ හැබැයි මේ කංකසන්තුරේ කහටගස් දිගිලේ ඉඳලා එන අහිංසක දුප්පත් ලෙඩ්ඩු මේක හෙන ගහන අපරාධයක්. වෙන රටවල වෛද්‍ය වර්ජන එහෙම කරන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ ගිය පාර පෙන්වුවේ මොකද්ද? තමුන්ට පර්මිට් එක හම්බුන්නේ නැහැ කියලා වර්ජනය කළා. ඊට පස්සේ මොකද්ද කිව්වේ? තමුන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් හම්බුන්නේ නැහැ කියලා වර්ජනය කළා. ඉතින් මේ පාදිනිය මහත්තයා කියන්නේ චීන බඹට් කෙනෙක්. මේ ගෝඨාභය මහත්තයා හරහා මේ රට අරාජික කරන්න ස්ට්‍රයික් කර කර ළඟදිව මල්ලි මාරාවේශම වුණු අහිංසක ලෙඩ්ඩුන් මේ දොස්තරලට එලෝ එලෝ ගහනවා මල්ලි. මම සිහින දකින්න ඒ සිහිනේ සැබෑ වේවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයට වත්මන් රජය කළ සේවාව හේතුවෙන් ජාත්‍යන්තර පිළිගැනීමට පවා ලක්ව ඇති බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා. සුවසේවා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අවුරුද්දකට ලංකාවේ මිනිස්සු ලක්ෂ 12ක් අන්ධභාවයට පත් වෙනවා. බොහෝ අයට තමන්ට අවශ්‍ය අක්ෂිකාචය ලබා ගන්නට මුදල් නැහැ. ඒ නිසා අපි අද ගෙන්නනවා ඒ අක්ෂිකාචය ඇමරිකාවෙන්. මේ ස්ටෙන්ට් එක නොමිලේ දීම තුළ අද 6 දෙනෙක් ගෙනාවොත් එක්කෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් තමයි මිය යන්නේ. ඒක තමයි අපි ඇති කරගත් වෙනස. අද මිනිස්සුන්ට අපි ලබා දුන්නේ ජීවිතය. හැබැයි පහුගිය මැතිවරණවලදී කතා කරේ පොල් බෑ මිල ගැන. රුපියල් මිලියනට දුන්න ස්ටෙන්ට් තුන නිකන් දෙන එක ගැන කවුරක්වත් කතා කරේ නැහැ. ඒ වගේම පිළිකා රෝගීන්ට ලක්ෂ 15 තුන සීමාවල් ඉවත් කරලා ලක්ෂ 200-300 අද වියදම් කරනවායි කියන එක කවුරක්වත් කිව්වේ නැහැ. අද ඒක නිසා බ්‍රිටිෂ් මෙඩිකල් ජර්නල් කියන එක අතුරු වාක්‍යයේ ඒගොල්ලෝ ලියනවා ලංකාවේ කාඩියෝ තොරසික් සර්ජරි වල විශාල විප්ලවීය වෙනසක් වෙලා තිබෙනවා. ඒකට හේතුව තමයි මේ ස්ටෙන්ට් නිකන් දීමත් නොමිලේ ඇම්බියුලන්ස් සර්විස් එක ලබා ගැනීමත්. ඉතින් ඒ වගේ ලෝකයේ අපිට ප්‍රශංසා කරන්නේ අද අපි මේ ගත්ත පියවරින්ද. සුව සේවාවට 2584 දෙනෙකු බඳවා ගැනීම මේ අනුව සිදුවුණා. ඖෂධ වේදීන් 144 දෙනෙකු, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන් 87 දෙනෙකු, හෙද සිසු පුහුණුව සඳහා 2031 දෙනෙකු බඳවා ගැනීම මෙහිදී සිදු කෙරුණා. රාජපක්ෂ පවුලට අයත් මාධ්‍ය ආයතනයක් පැවති CSN ආයතනයට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අනුග්‍රහකත්වය ලබා දීමේදී අක්‍රමිකතා සිදුව ඇති බව ශ්‍රී ලංකන් එයාලයින්, ශ්‍රී ලංකා කේටරින් හා මිහිල් ලංකා යන සමාගම්වල සිදුවී ඇති බව කියන අක්‍රමිකතා සවීම සඳහා පත් කළ ජනාධිපති කොමිසම හමුවේ අද හෙළි වුණා. අනුග්‍රහකත්වයක් ලබා දීම සඳහා ගුවන් සමාගමේ කළමනාකරුවන් 3 දෙනෙකුගේ අනුමැතිය ලබා ගත යුතු වුවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රචාරණ කළමනාකාරිනි නයෝමි හඳුන්නෙති මහත්මිය එක් කළමනාකරුවෙකුගේ අනුමැතිය පමණක් ලබාගෙන නීත්‍යානුකූල නොවන ආකාරයෙන් CSN ආයතනයට අනුග්‍රහකත්වය ලබා දී තිබෙන බව කොමිසම හමුවේ අද හෙළිවුණා. තවද කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රචාරණ කළමනාකාරිනි ලෂිකා ගුණතිලක මහත්මියයි. එමෙන්ම ගුවන් සමාගමේ දැන්වීම් ප්‍රචාරක කටයුතු කුමාස්තික ආයතනයට නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය අනුව ලබා දී ඇත්තේ වසරක් සඳහා පමණයි. එහෙත් අයථා ලෙස වසර 4කට එය දීර්ඝ කරගෙන ඇති බවයි කොමිසම හමුවේ හෙළි කෙරුණේ. ඒ සම්බන්ධ ලියකියවිලි සැක සහිත බව අඩාවරණය වීම නිසා මෙම ලේඛනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස මීට පෙර කොමිසම හමුවේ දැනුම් දුන්නා. එකම පවුලේ පියා සහ පුතා විසින් පවත්වාගෙන යන කුමා ස්ටිකර්ස් පෞද්ගලික ආයතනයට හා විහඟ මාකටින් ආයතනයට බස්නාහිර හා දකුණු පළාතට පමණක් ප්‍රචාරණ කටයුතු සඳහා
රුපියල් මිලියන 415ක මුදලක් 2008 සහ 2018 වසර කාලය තුල වැය කර ඇති බවද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අලෙවිකරණ අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු සමින්ද පෙරේරා මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා. මෙරට ඉඩම් හා දේපල විදේශයට විකිණීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවත් ඒවා මිලදී ගන්නා අය ගැන තමන්ගේ ආණ්ඩුවක් පැමිණි පසුව සලකා බලන බවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පැවති ඒකාබද්ධ විපක්ෂයේ රැලියකදී අනතුරු ඇගවීමක් සිදු කළා. නායක කණ්ඩායමක් සූදානම් වෙලා මේ ආණ්ඩුව විකුණනේව ගන්නද මම කරුණාකරලා ජාත්‍යන්තරයෙන් ඉල්ලනවා. මේ ලංකාවේ විකුණන මේ ආණ්ඩුව විකුණන කිසිම දෙයක් ඔබ ගන්න එපා. මොකද අපි ආවම ආපහු මේවා පිළිබඳ නැවත සැලකිලිමත් වෙනවයි කියන එක ජාතියේ නාමයෙන් මම කියනවා. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, බර්ග වේවා, මේ හැම දරුවෙකුටම අයිති ඉඩම්. හා දේපල මේවා විකුණලා දාන්න මෙයාලට කිසි අයිතියක් නැහැ. අධිකරණයත් ඔවුන් පාලනය කරන්න සූදානම් වෙනවා. අධිකරණයේ ස්වාධීනත්වය ගැන මහලොකුට කතා කරපුවද උදවිය අද නිහඬයි. හැමදාම මිනිස්සු රවට්ටන්න බෑ. හැමදාම තරුණයෝ රවට්ටන්න බෑ. ඒක මතක තියාගන්න. මහින්ද රාජපක්ෂ මහතා සිදු කළ මේ ප්‍රකාශය ඔහුගේ පාලන සමයේ කටයුතු කළ ආකාරය හා පරස්පර බව පැහැදිලි කරුණක්. ඔහුගේ පාලන සමය තුළදී මෙරට භූමිය විදේශයන්ට සින්නක්කරව විකුණා දැමුවා. කොළඹ ගාලුමුවදර යුධ හමුදා මූලස්ථානයේ පැවති භූමියෙන් කොටසක් චීනයේ ශැංග්‍රිලා සමාගමට සින්නක්කරව විකුණා දැමූ අතීතයකුයි පවතින්නේ. මෙරට ඉතිහාසයේ රාජ්‍ය පාලකයෙකු රටේ භූමිය විදේශයකට විකුණා දැමූ පළමු අවස්ථාවද මෙය වනවා. කොළඹ වරාය නගරයේ කොටසක් චීනයට සින්නක්කරව ලබා දීමට සැලසුම් කර තිබුණා. එමෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීම සිදු කළ චීන කොන්ත්‍රාත් සමාගම සන්තෝසම් මුදලක් මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා ලබා දී තිබූ බවද පසුගියදා නිව්යෝක් ටයිම්ස් පුවත්පත හෙළි කළා. රාජපක්ෂ පවුලේ සමාජිකයින් රැසක් සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් මූල්‍ය අක්‍රමිකතා රැසකට හවුල් වී තිබෙන බව මෙවර විට සිදු කරමින් පවතින විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. මේ ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා අද අධිකරණය ස්වාධීන නැතැයි චෝදනා කරන්නේ එම පවුලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග මෙවන විට ගනිමින් පවතින නිසාදැයි සැකයක් මතුවනවා. රාජපක්ෂ සමයේදී අධිකරණය මුළුමනින්ම දේශපාලනීකරණය වී තිබුණා. මේ අනුව රාජපක්ෂ මහතා අද කරන චෝදනා විහිළු සහගතය. තමන්ගේම ඉතිහාසය අමතක කර දමමින් මේ රටේ ජනතාව මුලාවේ දැමීම අද රාජපක්ෂවරුන් සිදු කරනවා. එය බරපතල දේශපාලන විගඩමක් බව පැහැදිලි. කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන MH මන්සිල් මහතාට හිමි වුණා. මේ පිළිබඳ අදහස් දක්වන කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක MH මන්සිල් මහතා. කොළඹ මහනගර සභාවේ විපක්ෂ නායක ධුරය සඳහා ජූනි මාසයේ 22 දින මා සභා රැසීමේදී මාව විපක්ෂ නායකයා කරවීමට 27 දෙනෙක් අස්සම් කරලා සභාවට අපි ඉදිරිපත් කරා. නගරාධිපතිතුමිය විරුද්ධතාවයක් අභියෝගයක් නොමැති නිසා ඒක පිළිගත්තා. ජූලි මාසයේ මා සභාවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මේක පිළිගත් එක වැරදි කියලා සභාවේදී ඔවුන් කතා කරන්නට පටන් ගත්තා. දයාකාන්ත මැතිතුමා කිව්වා නගරාධිපතිතුමියට අපිට දවස් දෙකක් කල් දෙන්න, අපි 27ට වඩා බහුතරයක් පෙන්වන්නම් කියලා. ඊයේ පක්ෂනායක රැස්වීමේදී මට පුළුවන්කමක් ඇති වුණා 28ක් පෙන්වන්න. 24ක් තමයි ඒගොල්ලන්ට පෙන්වන්න පුළුවන්කම ලැබුණේ. ඒ අනුව මාව විපක්ෂ නායකයා හැටියට නගරාධිපතිතුමිය පිළිගත්තා. අධිකරණ කිහිපයක පැවති නඩු විභාග පිළිබඳ තොරතුරු දැන් යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා සහ ඔහුගේ රියදුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නැවත නඩු විභාගයක් පවත්වන ලෙස එල්ලා නීතිපතිවරයා ගොනු කළ අභියාචන පෙත්සම දෙසැම්බර් 4 වනදා යළි සලකා බැලීමට අභියාචන අධිකරණය නියෝග කළා. මෙම ඝාතනයට අදාළ නඩුවේ තීන්දුව ලබා දී ඇත්තේ මධ්‍යම රාත්‍රියේ බවත් එවැනි වේලාවක ජූරි සභාව දැඩි වෙහෙසකර තත්වයක සිටි නිසා සාධාරණ තීන්දුවක් බලාපොරොත්තු විය නොහැකි බවත් නීතිපතිවරයා ප්‍රකාශ කර සිටියා. නඩුව සඳහා පත් කළ විශේෂ ජූරි සභාව විත්තිකරුවන් සියලු දෙනා නිවැරදිකරුවන් බවට තීරණය කළ හේයින් විත්තිකරුවන් නිදොස් කර මුදාහැරීමට කොළඹ මහාධිකරණය තීන්දුව කළේ 2016 දෙසැම්බර් 24 වනදායි. නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කරුණේ 2006 වසරේදී නාරාහිම්පිට ප්‍රදේශයේදී. පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන අර්ජුන් ඇලෝසියස්ගේ බිරිඳ
ගර්භණී තත්වයෙන් පසුවන බව හා මින් පෙර අවස්ථා දෙකකදී ගබ්සා වී ඇති බව සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා සඳහන් කළා. ඒ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනිවිය හමුවේ කැඳ වූ අවස්ථාවේදී. මේ වන විට ඇය දැඩි මානසික ආතති තත්වයකින් පසුවන බව ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් දැනුම් දී ඇති බවද නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා. මානසික තත්වයේ හේතුවෙන් ඇය මේ වන විට සිංගප්පූරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවයි මෙහිදී සඳහන් කෙරුණේ. මේ සම්බන්ධයෙන් අධිකරණයේ අවධානය යොමු කරවීම වෙනුවෙන් සිය කරුණු ඉදිරිපත් කළ බව නීතිඥවරයා පැවසුවා. මානසික තත්වය පාලනය කිරීම වෙනුවෙන් ලබා ගන්නා ඖෂධ මගින් ඇයට ලැබීමට සිටින දරුවාට යම් බලපෑමක් විය හැකි බව වෛද්‍යවරුන් දන්වා ඇතැයිද අධිකරණයට දැනුම් දෙනු ලැබුවා. පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන ලෙස කතානායකවරයාගෙන් කළ ඉල්ලීමට අනුව කතානායකවරයා මේ පිළිබඳ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසා තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂ නායක ධුරය ලබා දෙන ලෙසට මන්ත්‍රීවරුන් 8 දිනකුගේ අත්සනින් යුත් ලිපියක් කතානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කෙරුණා. ඒ අනුව විපක්ෂ නායක ධුරයට යෝජනා කරන මන්ත්‍රීවරයා තේරීපත් වූ පක්ෂයේ මහලේකම්වරයාගෙන් ඒ පිළිබඳ කරුණු විමසිය යුතු වෙනවා. එම වගකීම ඉටු කරමින් කතානායකවරයා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතාට ලිපියක් යොමු කරමින් මේ පිළිබඳ විමසා ඇති බවයි කතානායක කාර්යාලය සඳහන් කරන්නේ. ජාතික සංහිඳියා කාර්යාංශයේ ප්‍රගතිය පිළිබඳ සොයා බැලීමට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය උතුරේ සංචාරයක නිරත වුණා. වසර තුනක කාලයක් ජාතික සංහිඳියා කාර්යාංශයේ ක්‍රියාත්මක කළ වැඩසටහන් පිළිබඳ හිටපු ජනාධිපතිවරිය මෙහිදී සොයා බැලුවා. වවුනියාව හා මන්නාරම දිස්ත්‍රික්කවල වසර තුනක් ක්‍රියාත්මක කළ සංවර්ධන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එමෙන්ම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා හා ගම්පෙරළිය යන වැඩසටහන් පිළිබඳවද කුමාරතුංග මහත්මිය රාජ්‍ය නිලධාරීන් දැනුවත් කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මිලකල නොහැකි වාලම්පූරියක් විකිණීමට උත්සාහ කළ පිරිසක් සමග එය අත්අඩංගුවට ගැනීමට ත්‍රිකුණාමලයේ පොලිසිය සමත් වුණා. වාලම්පුරියක් විකිණීමට කිසියම් පිරිසක් උත්සාහ දරන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ත්‍රිකුණාමලයේ ඕස් හීල් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළා. ඒ අනුවයි අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. වාලම්පුරිය රුපියල් කෝටියකට අලෙවි කිරීමට උත්සාහ දරා තිබෙනවා. මෙහි දිග අඟල් 15ක් පමණ වන බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපත්‍රයක් නොමැතිව වාලම්පුරියක් ළඟ තබා ගැනීම හා ප්‍රවාහනය කිරීම තහනම්. ශ්‍රී ලංකේය සිනමා ක්ෂේත්‍රයේ නියලෙන්නන්ගේ සිනමා බලාපොරොත්තුව සරසවි සම්මාන උළෙලයි. 34 වන සරසවි සම්මාන උළෙල හෙට පවත්වන්නට සියලු කටයුතු සූදානම්. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත දිනුෂිකා ප්‍රමෝදා. දේශීය කලාව පෝෂණය කරන්නට සිනමාවෙන් ලැබෙන්නේ දැවැන්ත දායකත්වයක්. ශ්‍රී ලංකේය සිනමාවේ මහා කලා මංගල්‍යය සරසවි සම්මාන උළෙල 2018 හෙට දවසේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අති උත්කර්ෂවත් ලෙස පවත්වන්නට සියලු කටයුතු සූදානම් කරමින් පවතින්නේ. එහි පෙර සූදානම පිළිබඳ තොරතුරු ගෙන එන්නට ITN ප්‍රවෘත්ති අංශයේ අපි ආවා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට. 2018 සරසවි සම්මාන උළෙල සංවිධාන කරන්නේ පත්තර කලාවේ මහගෙදර ලේක් හවුස් ආයතනයයි. ප්‍රධාන අනුග්‍රහකත්වය කාගිල්ස් ආයතනය ලබා දෙනවා. මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ටෙලිවිෂන් කලාවේ මහගෙදර ITN මාධ්‍ය ජාලයයි. හෙට පැවැත්වීමට නියමිත නර්තන අංග සඳහා පුහුණු වීමද අනෙකුත් සංවිධාන කටයුතුද දැන් සිදු කරමින් පවතිනවා. මෙවර සම්මාන උළෙලේ 2010-2017 වසර දෙක සඳහා සම්මාන 50ක් පිරිනැමීමට නියමිතයි. එහිදී සිනමා කර්මාන්තයේ සෑම අංශයක්ම නියෝජනය වනවා. පෙර නොවූ විරු අයුරින් අංග රැසක් ඇතුළත් මෙවර 2018 කාගිල් සරසවි සම්මාන උළෙල සිනමා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දෙනු ඇති. ඕනෑම ක්ෂේත්‍රයක ප්‍රගමනයට සම්මාන උළෙලකින් ලැබෙන්නේ දැවැන්ත දායකත්වයක්. හෙට රාත්‍රිය මේ BMICH පරිශ්‍රයට සිනමාවේ දැවැන්ත තරු පායන රාත්‍රියක් බවට පත්වේවි. 2018 සරසවි සම්මාන උළෙලට ITN මාධ්‍යාලයේ උණුසුම් සුබ පැතුම්. බෙල්ලන්විල ඇසළ පෙරහැරේ කප් සිටුවීම චාරිත්‍රානුකූලව සිදු කරනවා.
ඓතිහාසික බෙල්ලන්විල රජමහා විහාරස්ථානය සංවිධානය කරන ඇසළ පෙරහැර මෙවර පැවැත්වෙන්නේ 68 වන වරටයි. විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පෙරහැර පැවැත්වෙනවා. පෙරහැර වීදි සංචාරය කිරීම ලබන 11 වෙනිදා දක්වා සිදු කරන අතර 12 වෙනිදා දිය කැපීමෙන් එම කටයුතු අවසන් කිරීමට නියමිතයි. බුකේ ව්‍යාපාර සමග සම්බන්ධතා ඇති පුද්ගලයින්ට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළ තනතුරු සඳහා පත්වීමට ඉඩ ලබා නොදෙන්නේයි සේව් ද ස්පෝර්ට්ස් සංවිධානය ඉල්ලීමක් කරනවා. පැහැදිලිවම රජය කියනවා දූෂණය නැති කරන්න ඕනේ කියලා. දැන් එහෙම දූෂණය නැති කරනවා නම් ක්‍රිකට් ලොකු පුටුවට ඉන්න බලාපොරොත්තු වෙන අය බුකි ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා තියෙනවනේ. ඒ අය ආවහම පාලකයොත් නිහඬ වෙනවා. තුරඟ තරඟවලට ඔට්ටු අල්ලන්න පුළුවන්. ක්‍රිකට් යනකොට ක්‍රිකට් වලටත් ඔට්ටු අල්ලන. සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ඒ නිසා පාලක පන්තිය දැනගන්න ඕනේ. රටේ දූෂණය නැති කරනවා නම් ක්‍රීඩාව දිහා විතරක් බලන් ඉන්නේ අය නිහඬව. අල් ජසීරා මාධ්‍ය ඉතාම පැහැදිලිව ඔප්පු කරා දිගට හරහාට මේකේ මැච් ෆික්සින් තියෙනවා. කොහොමද වෙනකන් කමිටුවක් පත් කරාද? කොමිසමක් පත් කරාද? මේ සමහර සංගම් වලට සම්බන්ධ වෙලා ඉන්නේ උඩින්ම ජීවිතයකට ක්‍රීඩාවක් නොකරපු අය. ඒකට ගියාට පස්සේ ඒකෙන් එලීට යන්න ඒගොල්ලෝ කැමැතිව නැහැ. සංගීත පුටු වගේ මේ සංක්‍රමණය වෙනවා ක්‍රීඩාන් ක්‍රීඩාවට. ඒගොල්ලෝ තමයි මේ ක්‍රීඩාව දැන් හසුරුවන්නේ. අපේ ජනාධිපතිතුමා අපි දැක්කා කතා කරා අපේ රටේ දූෂණය අක්‍රමිතව නවත්වනවා කියලා. ඉතින් අපි කියනවා ජනාධිපතිතුමාට ඔබතුමා කියපු දේ කරන්න. ප්‍රවෘත්ති විකාශයෙන් අරතුරුව තත්පරික සසු විශේෂාංගය බලාපොරොත්තු වන්න. ඔබට සුබරාත්‍රියක්. www.ipnnews.lk මීට වසර 5කට පෙර එනම් 2013 වසරේ අගෝස්තු පළමුවෙනිදාක මේ රටේ බිහිසුණු සිදුවීමක් විය. ඒ බීමට පිරිසුදු වතුර පොදක් ඉල්ලා කෑමොර දුන් පිපාසිත මිනිසුන්ව වෙඩි තබා ඝාතනය කිරීමයි. මේ රතුපස්වල මිනිස්සු ඉල්ලා සිටියේ පිපාසයට බොන්න පිරිසුදු වතුර උගුරකි. එහෙත් එදා පාලකයා වූ මහින්ද රාජපක්ෂගේ ඒකාධිපති පාලන තන්ත්‍රය විසින් සිදු කළේ මේ අහිංසක ගම්වැසියන් මරා දැමීමය. මිනිස්සු අරගල කරන්නේ තමන්ට නැති යමක් දිනා ගැනීමටය. ඒ සාධාරණ මෙන්ම අසාධාරණද විය හැකි. එහෙත් බොන්න වතුර පොදක් ඉල්ලීමේ අසාධාරණයක් නැත. එය පාලකයා විසින් ඉටු කළ යුතු වගකීමකි. මේ රතුපස්වල මිනිස්සු රජයට බදු ගෙව්වේ මේ යටිතල පහසුකම් රජය විසින් ඉටු කර දිය යුතු වගකීමක් වන බැවිනි. එදා රාජපක්ෂ පවුල් ආණ්ඩුවට මේ සමාජ වගකීම් ඉටු කිරීමේ බැඳීමක් වූයේ නැත. පවුලේ උදර පෝෂණය මිසක් වෙනකක් ඔවුන්ගේ වගකීම් ලැයිස්තුවේ තිබුණේ නැත. සියල්ල මිලිටරි යටත්කරණයට ලක්කර රටේ සියලු පුරවැසි ක්‍රියාකාරකම් මර්ධනය කළේ පවුලේ ආරක්ෂාව වෙනුවෙනි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, මාධ්‍ය ආයතන විනාශ කිරීම, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම රාජපක්ෂලා සිදු කළේ තමන්ගේ පවුලේ පැවැත්ම වෙනුවෙනි. ඒවා මේ රටේ මිනිසුන්ට අමතක නැත. රතුපස්වල සංහාරයෙන් වසර 5ක් පිරෙද්දී මහින්ද රාජපක්ෂ කියන්නේ වත්මන් ආණ්ඩුව රට මිලිටරිකරණයකට යටත් කර ඇති බවය. එය අතිශය භයානක තත්ත්වයක් බවත් වචන හසුරුවා තිබේ. රාජපක්ෂලාගේ බිහිසුණු යුගය මේ රටේ ජනතාව විසින් පරාජයට පත්කර වත්මන් යහපාලනය පිහිටුවා ගනු ලැබුවේ යලි රාජපක්ෂ යුගයේ කෙරුම්කාරකම් මේ රටේ යලිත් සිදුවීමට නොවේ. අද මේ රට මිලිටරිකරණයකට යටත් කර ඇති බව පිස්සෙකුට මිසක් ඇස්කන් හරියට වැඩ කරන සිහිබුද්ධිය ඇති පුරවැසියෙකු කියන්නේ නැත. ගිනි පෙල්ලෙන් වැටකාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කීවද අද එසේ බියවන්නට කණාමැදිරි එළි නැත. රටේ නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය පසුබිම සකසා ඇත. සිදුවන වැරදීම් නිවැරදි කිරීමද සිදු කෙරෙමින් පවතී. වැරදි හදාගෙන වඩාත් යහපත් රටක් ගොඩනැගීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ගයන් ගෙන තිබේ. රාජපක්ෂලා අද මිලිටරිකරණයක් වී ඇති බවට නන්දොඩවන්නේ ඔවුන්ගේ පවුල් පාලන සමයේදී සිදු කළ තක්කඩි වැඩ සම්බන්ධයෙන් අද නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින නිසාය. එසේ චෝදනා කළද මහින්ද රාජපක්ෂ චෝදනා කළද තමන්ගේ සොහයුරු ගෝඨාභය රාජපක්ෂ ගෙන යන ත්‍රාඩ වැඩපිළිවෙල ගැන සත් දෙයක් නැත.
ගෝටාබේගේ මිලිටරි ජුන්ටාව අනාගතයේදී හිට්ලර් පන්නයේ මිලිටරි ඒකාධිපතිත්වයක් ඇතිකරන බවට කරන ප්‍රකාශ ගැන මහින්ද රාජපක්ෂ දැන් කියන්නේ මොකක්දැයි මේ රටේ ජනතාව ප්‍රශ්න කළ යුතුය. දැනට මේ ඇති සෙස්ස පස්සට.